අභූත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි හොඳ කෑම මල් පිපිලා හොඳ කෑම අම්මෝ මම්මේ කොහෙද කඩ උඩට ඇයිද බැල කරියෝ අර මොකෙක්ද අර කන්ද උඩ ඒක ගලක් මේ අපේ හිපෝනේ ඕ මං කතාව හැම තැනම රසවත් මල් කෑම නොකාම ඉන්න බැරි වුණා දන්නේම නෑ පල්ලමට වැටුණා මෙන්න කඳ පුපුරන බේරගනියෝ බලන් ඉඳලා බෑ මොකද්ද කරන්නේ ඉක්මන් කරලා කරමු සත්තුන්ට උදව් කරන්න පුළුවන් දොස්තර හොඳ හිතට විතරයි ඉතින් එක්කන් එනවා එක්කන් එනවා ඇයි මම ඔහේ යනවා ඔයා පිරිමියා මට බෑ ඉක්මනට බය ගුල්ලා මම බය නෑ අන්ත බයයි එහෙමද ඔන්න බලනවා පිරිමි මෝඩයි රවට් ගන්න හරිය ලේසි ඩොක්ටර් හොඳ හිත ඩොක්ටර් හොඳ හිත ඩොක්ටර් හොඳ හිත ටොමි අපි හිපෝව කොහොම හරි බේර ගන්න ඉක්මනට යා ඔව් අන්න අතන තන ගල් තල්ල උඩට වැටුනේ ගංගෙන් යන්න ඕන පුදුමයක් හරි පුදුමයක් කොහොමද හිපෝ එතෙන්ද ගියා මෙරේත කමට කකා ගිහිල්ලා කන්දෙන් පල්ලෙහාට වැටුණා හොඳ වෙලාවට ගල් තල්ලේ නැවතුනේ. ටොමි, කල්පනාවෙන් නැව පදවන්නේ. මේවා අපි නොදන්න දූපත්. දියේ ජඹුර දන්නෙත් නැහැ. සමහර විට සැඩපාරවල් තියෙන්න පුළුවන්. ගංගේ මෝය ගාව ගල්පර වගේ නපුරු දේවල් ඇති. ඩොක්ටර් හොඳ හිතගේ නැවේ සිග්නල් එකනේ අපේ රාඩාරයකට වැටෙන්නේ නේද බොස්? මේකෙන් ඔප් වෙනවා දොස්තර හොඳ හිත ළඟම ඉන්න බව. සිග්නල් එක ඉක්මනින් ලඟ වෙනවා. ආ අර තියෙන්නේ නැව. ඒක මෝය කට ගාවින් ගඟ පැත්තට හරවන්නයි යන්නේ. හරි. ගඟ දිගේ උඩහට යන්නයි යන්නේ. දොස්තර හොඳ හිත මේ පාර අපේ අතටම අහු වුණා වගේයි පේන්නේ. අව් හැමදාම හවු වෙනවා. චව් චව් කියන්නේ ඇත්ත. අපි හැමදාම ගුටි කන එකමයි වැඩේ. මේ පාර එහෙම වෙන්නේ නැහැ. අපේ අතේ නැමට ආපිට එන්න බෑ අපිව පහු නොකර. දැන් දොස්තර කොටු වෙලා හොඳ හිත මේ පාර කොහෙද මගේ අතේ තීරණල් යාළුවා දොස්තර අපේ අතේ ඔව් අපි දොස්තර අතේ වහනවා ඔය කට වෙන දේ මම කියන්නම් හුණ කිව්වා වගේ අපි දොස්තර අල්ලගෙන අල්ලගෙන යනකොට අන්තිමට දොස්තර අපිව අල්ල ගන්නවා ආ අන්න මං කිව්වේ නැද්ද දැන් ගහම් කිනු ගහපිය අපි සදයිනි කිඳමේ එරිලා මඩේ ගඟේ අඩිය මඩ නැව උඩට ගෙනියන්න බෑ අපිට කරන්න පුළුවන් සුළු වැඩක් අපේ බෝට්ටුව අන්න ඒකෙන් යමු වරෙල්ල යයයන් ඉක්මනට දුවලයන් තාම නාගන්නත් බැරි වුණානි මේරකු වැඩක් කළොත් ඒක නියමෙට ඇති ආයි ප්‍රශ්නයක් නෑ හොන්ටට ගුටි අව කැපෙන කතා කියන්න එපා චව් චව් අපිට කරන්න තියෙන්නේ දොස්තර හොඳ හිතගේ නැවේ ගුලක් විදින එකයි එතකොට ඒගොල්ලෝ කට්ටිය දිය යට අපි කට්ටිය දිය උඩ එහෙම කරලා අපි සත්තු එක්ක කතා කරන රහස දැනගන්නේ කොහමද ගොඩට ආවම රහස කියයි ඉක්මන් කරනවා හරිම ඝන කැලාවක් නේ ඕ හිපෝ ඉන්න තැන පේන්නේ නැහැ ડોක්ටර් මේ මට පේනවා ගල් තල්ල උඩ අර ඉන්නේ ආන් ඉන්නවා
නිකන් ඉන්නවා කෑනක කොහමද මොකුත් පේන්නේ නැහනේ ඒකට මම මොනව කරන්නද මේ පැත්ත පේන්න ඉන්න ඉඳනම කියා මටත් බලන්න ඕනේ කොතම්සේ මේ පැත්තට එනවා එනවා කො මේ පැත්තට කරුණා කරලා ඔය කතාව නවත්තනවා කොහෙද ඉන්නේ අපෝ ආන් ආන් ඉන්නවා හරි ඉන්නේ හිපෝ කන්ද පැත්තේ ආන් ඉන්නවා ආ හරි ඉන්නේ ඇත්තමයි ඉක්මනට ගිහිල්ලා කියන්න අපි එනවයි කියලා කලබල නැතුව ඉන්න කියන්න හොඳද හොඳයි ડોක්ටර් මගේ හාමිනේ කිව්වා මම බයගුල්ලෙක් කියලා. දැන් එයාට හොඳට තේරෙයි මගේ වීරකම. ડોක්ටර් අපි දැන් කොහොමද මේක ඉවුරට කිට්ටු කරගන්නේ? ටොමී අපි එතනට ගියාට පස්සේ ප්‍රශ්න විසඳමු. දැන් ඉක්මන් කරමු. මගේ බෙහෙත් බෑගයත් ලෑස්ති කරගන්න එපායි. අන්න බලන්න කවුද අර බෝට්ටුවේ ඉන්නේ? ડોක්ටර්ගේ නැව පස්සෙන් එනවා. මට පේන්නේ නම් උන් එන්නේ හොඳකට නෙවෙයි. ඉක්මනට ડોක්ටර් කියන්න ඕනේ. මම දැම්මම යනවා. තවත් කරදරයක් මාව බේරගන්නේ නැද්ද බය වෙන්න එපා ડોක්ටර් හොඳහිත බේරගන්නවා කිව්වොත් බේරගන්නවා ડોක්ටර් හොඳහිත ડોක්ටර් හොඳහිත ඔන්න සතුරු පස්සෙන් සතුරු කොහෙද රකුස් කේවුම් වෙන්න ඇති අපි උන්ගෙන් හැංගෙමු අතුලට කමු ඉක්මන් කරන්න උන් යනකල් අපි මෙහෙ මුවා වෙලා ඉඳි ડોක්ටර් අපි කුඹ ගහ පේනවනේ ඒක නම් ඇත්ත ටොමි කොහොම හරි අපි එක වහන්න ඕනේ චිම් ඔයා ගිහිල්ලා ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා අතු වලින් කුඹ ගහ වහන්න ඕනේ තේරුණාද හරි කැප්ටන් මගේ යාළුවොත් එක්ක වැඩේ මන් නියමට දෙන්නම් තව අතු ටිකක් අතන්ට ඉක්මන් කරනවා ඉක්මන් කරනවා වැඩි වෙලාවක් නැහැ ඔන්න දැම්මා තව අතනට අඩුයි ඈ මේ මොකද මේ හෙවන්නට හොඳයි කල්පනාවෙන් යන්න ඕනේ දොස්තර හොඳයිද දැන් ළඟම ඇති ආ එනකම් මග බලාගෙන ඇති තව ටිකකින් කුටි මුරයක් චව් චව් තමුසේ සංචව් වෙන්නද හදන්නේ හරි අනු නවපව කරන් ගියා බලපත්තන් ගන් කවුරුත් ගියන උන්ගෙන් බේරුණ සිම්කේ යාළුවෝ යපිය බේරු දැන් අපි කන්දුවට නැගලා හිපෝ බේරගන්න බලමු කොහමද අපි යන් ටොමි බිග් බර්ඩ් ඔයා ඔව් ඉතින් මට කුස්සියට වෙලා ඉන්නනේ කියන්නේ මං ඉතින් හැමදාම උයනවා උයනවා අනේ ડોක්ටර් මට මේ පිටිපස්සෙන් පිටිපස්සට ඇවිල්ලා නිකන් නිකන් කලන්ත වගේ ආ ටොමි සමාවෙන්න හැරෙන අනිත් පැත්තට කොයි පැත්තත් එකයි ආ මේ පැත්ත මම දැකලාම නැහනු. බලා ගන්නවාකෝ. යන කොටපේ නෙයි මට. අන්න ડોක්ටර් හොඳ හිත. මම කිව්වේ ඇයි කියලා. අම්මේ ඇතියන්තම් මාව බේර ගන්න ආවා. හ නපල්ලමක් නෙව. ડોක්ටර් මෙහෙයි ඉන්නේ. ඕ භයානක තැනකනේ ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි මෙතනට යන්නේ කොහොමද කියන එකයි. ડોක්ටර් මෝටර එකක් නේද? ඕ දොස්තරගේ නැව එක මෙතනනේ තියෙන්න තිබුණේ. මම හිතන්නේ කොහේ හරි මේ අයිනක හැංගිලා ඇති. බොස් අන්න ගල් තල්ලේ හිපපොටේමස්. අර ආන්න ගල් තල්ලේ හිපෝමක් කරනවද මං අහන්නේ. ආව් පරිසරේ නරඹනවා ඇති ආව්. හොඳට හිතේ තියාගන්නවා අපි හොයන්නේ මේ හිපෝ කෙනෙක් නෙවෙයි ડોක්ටර් හොඳ හිතවයි තේරුණාද යමන් තව හයියෙන් තව හයියෙන් තව රකුස් කේවුන් ගියා යන්න වැඩේ හරි හොඳ වෙලාවට බෝට්ටු සද්ද ඇහුණා අපි මං කරමු ડોක්ටර් ඔව් දැන් මට උදව් කරන්න ඔය දෙන්න මාව උස්සගෙන ගල්තල් උඩට ගෙනියන්න ඕනේ දැන් එච්චරයි කරන්න තියෙන්නේ අපිට ඒක බයానක වැඩක් හිපෝ බේරගන්න නම් එච්චරයි කරන්න තියෙන්නේ කියනවා නම් අපි කරලා බලමු. වැඩේ හරි. වැඩේ හරි. හරියට හරි. ඔන්න හිපෝ. ડોක්ටර් එනවා. ආ දැන් මෙතනින් බලන්න මාව. ડોක්ටර් හොඳ ඉතන පින් සිද්ධ වෙනවා. ડોක්ටර් මාව බේරගන්න මෙච්චර දුර ආපික ගැන. ඔව් ડોක්ටර්. අනේ ડોක්ටර් ඉක්මන් කරන්න. මං කලබල වෙන්න එපා හිපෝ. අපි ඔයාව බේරගන්න. ඒ මොකද වෙන්නේ? ගල් ගල වෙනවා කලබුරුල් වෙනවා ડોක්ටර් ඉක්මන් කරන්න කොහමද හිපෝ බේරගන්නේ උස්සමු
දැන් නම් තුවාලේ හොඳ වෙයි. ඕන බෙහෙත් දැම්. හැබැයි ටික දවසකට ඇවිදින්න බැරි වෙයි. තේරුණා? ඒකෙන් හින්දා ටිකක් පරිස්සම් වෙන එක හොඳයි. ඇවිදින්න කොහමද උඩ ඉඳන්? හරි, අපි කල්පනා කරලා බලමු. එච්චරයි. හිත ඇත්නම් පත කුඩාද කියලා කතාවක් අහලා තියෙනවා. ડોක්ටර්. කලබල වෙන්න එපා. මං උඩින් හරි ගෙනියන්න. ඒ බැලුමකින් නැවෙන් රෙදි අරගෙන මම මේක හදන්න. කිම්, ගිනි ගොඩක් ගහන්න ඉක්මන් කරලා. අනේ ડોක්ටර්, අනේ ડોක්ටර් මට බයයි ડોක්ටර් උඩින් යන්න. ඇත්තටම බයයි. මං ලොකුයි. ලොකු නෙවෙයි ඇඟේ තෙල්. බැලුම කොහොමද උඩ යන්නේ? මට තේරෙන්නේ නැහැ ડોක්ටර්. රත්තුණු හුලඟකින්? රත් කරපු හුලඟ හරියට හයිඩ්‍රජන් වගේ බර අඩුයි. එතකොට රත් කරපු හුලඟ බැලුමත් උස්සන් ඉහළට ඇදෙනවා. එතකොට ඕන බරක් උස්සන් ඉහළට යන්න පුළුවන්. ඉතින් හිපෝට උස්සන්න පුළුවන් ලොකු බැලුමක් අපි හදමු. එච්චරයි නෙමෙයි. එතකොට මේ ප්‍රශ්නේ ලේසියෙන් අපිට විසඳ ගන්න පුළුවන් වෙයි. එහෙමනේ? මං නම් හිතන්නේ ඔය වැඩේ හරියයි කියලා. ડોක්ටර්! 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 ජෝජ් මොකද මේ කලබලේ? හිපෝට ධෛර්යය දෙන්න සින්දුවෙන් පුළුවන්. ඒ කොහොමද? සින්දුවෙන් පුළුවන් වන මුර්ගයේ උනත් මෙල්ල කරන්ට. උල්ලංග සුනුයි රෙදි බරනේ එය සුළු කොට තකන්න එපා. සුළු වෙන්නේ නැන සුලඟරත් සුලි සුලඟත් ඇති වෙනවා. කුස්මඩින්ග දින සුලඟම මාගස් කඳු බිමලනවා. විත ඇත්නම් පත කුඩාය කිසිම විටක සිතන්න එපා. බය වුණොත් සැමදා කිසිම වැඩක් බැරි වෙනවා. බය බය කරගත්තොත් කවදත් ජය හිමි වෙනවා. හොඳ හිත නිරතුරු හද මත උරසඳමින් බබලනවා. හිත ඇත්නම් පත කුඩාද කියන වදන සිහි වෙනවා. ලංග සුළුයි රෙදි බරනේ එය සුළු කොට තකන්න එපා. සුළු වෙන්නේ නැන සුළඟ රත් සුලි සුළඟ ඇති වෙනවා. කුස්මඩින්ග දින සුළඟම මාගස් කඳු බිමලනවා. හිත ඇත්නම් පත කුඩායි කිසිම විටක සිතන්න එපා. දන්නා මට පුළුවන් ડોක්ටර්. ආන්න එහෙමයි ජයගන්න. සින්දුවෙන් ධෛර්යය නම් ආවා. ඒත් ඩොමි ඉක්මනට නැවට ගිහිල්ලා ඒ රුවල් රෙදි ටික කියන්න බලන්න. හොඳයි ડોක්ටර්, මං එහෙනම් ගිහිල්ලා එන්නම්. ඩොමි පොඩ්ඩක් ඉන්න. නැවේ කට්ටියත් එක්ක එන්න. හරි ડોක්ටර්. චිම්ට කියන්නේ යාගේ රිලව් යාළුවෝ ටික ගේන්න කියලා. හොඳයි ડોක්ටර්. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ආ අනේ මන්දා ડોක්ටර්. අනේ මන්දා මේ වැඩේ හරියයිද කියලා. මට නම් බයත් වගේ. ආ මොකද සද්දේ? ආ එනේ බෝට්ටුවේ හුටු හුටු සද්දේ නෙවේ. ඒ වගේ නෙවේ යහුනේ මේ ඉන්න වගේ. රායිත එන්නේ? අර පැත්තෙන් ඇහෙන්නේ. බෝට්ටුව හරවනවා චව් චව්. හරවන්නම් බොස්. හරි. මේ ළඟම ඇති. මට මොකුත් ඇහෙන්නේ නෑ බොස්. කොටේ ඉස්සරහා බලාගෙන පාත් වෙනවා. මොකටද පාත් වෙන්නේ? මම කෙලින් මේ හොල් බාත කොද මේ අතට මම දැක්කද? කලයට දැක්කද? ආහා මම යටින් ආව දැක්කද? මම ලයිසන් ගත්තේ හැන්ඩ්ඔප් දීලා නෙවෙයි. තේරුණාද? දැනගන්නවා එක හොඳට. තව ලනුව ටිකක් කෙව්වම ඇති වෙයි. චෙම් ඉක්මන් කරන්න. මේ මැස් මාසේ හුලං යයිද දන්නේ නැහැ. ගියොත් නම් ලෙඩේ. කලබල වෙන්න එපා ටොමි. අපි වැඩි වෙන්න හුලං පැක් කරලා යමු. පොඩ්ඩක් පිට වුණත් කමක් නැහැ නේ එතකොට. තේරුණාද ඔයාලට? ගින්දර නම් දැන් හරි ડોක්ටර්. අපි ඉක්මන් කරමු. රකුස්ගේ කට්ටිය අපිව දකි. අන්න කවුද කන්දේ ඉන්නවා? ડોක්ටර් හොඳ හිත නේද? අර පේන්නේ නැද්ද? මිනිහා පැනලා යන්න හදන්නේ බැලුමක නැගලා හිපෝගේ පිටේ. අර බලන්නකෝ පේන්නේ නැද්ද? ડોක්ටර් හොඳ හිත බැලුමේ නැගලා පැනලා යන්න හිපෝගේ පිටේ නැගලා. ජිම් ගින්දර හොඳට පත් වෙනවද? ආ නියමෙට දිනනවා. ඉක්මන් කරලා අපි අර කන්ද උඩට නැගිමු. ඔන්න දැන්ම ගොඩින් යන ගියර එක. ඔක යවනවා චව් චව්. ඉක්මන් කරලා යවනවා කො බලාගෙන ඉන්න තරවස්. අන්න රකුස්ගේ කට්ටිය එනවෝ. මට මොන රකුස් වෙනවයි කියලා. ආ බලා. ඔව් මේක නැග්ගනවා කන්ද උඩට ඉක්මන් කරලා ඉක්මන් කරලා. දැන් වෙලාව හරි. චිම් අතාරිනවා. හරි ડોක්ටර් හරි. මම ලෑස්ති නෑ. මට බයයි පොඩ්ඩක් ඉන්න.
යන්න වෙලාවක් නෑ මෙතන. ආ අම්කොට්ටු වෙලා. ඔය තදි හිපෝ කොහමද ඉගිලෙන්නේ? රකුස් ලඟ වෙනවා වගේ. අනේ මට තව ටිකක් වෙලා කල්පනා කරන්න දෙනවද? කල්පනා කරන්න දෙනවද? කල්පනා කරන්න වෙලාවක් නෑ. චිම්ප අතාරිනෝ. මරෙල්ලා මෙහාට හරවනවා. අපි දැන් උන් පස්සේ එළවමු. චව් චව් හිමින් ඇවිත් වැඩේ කෑවනේ. ආවා මාවයි කෑවේ ඕනම් බලනවා මගේ ලයිසන් එක. අනේ ડોක්ටර් මම තාම ලෑස්ති නෑනේ. තා පොඩ්ඩක් කියලා ඉඳලා බලමුද? ඇස්සරල බලනවා. අපි හුඟක් දුර ගිහිල්ලා තියෙන්නේ. මට බය ඇස්සරල බලන්න. බය වෙන්න එපා පොඩ්ඩක් ඇහැරලා බලනවා. ඔව් මයි ඉගිල්ලනවා. මම ඉගිල්ලනවා. දඟලන්න එපා රෙද්ද ඉරෙයි. පස්සට බර වෙනවා පස්සට. කොහොමද මම පස්සට බර වෙන්නේ? ඔය ඔළුව ඔසලා බලනවා. පස්ස පාත් කරනවා. මෙන්න මේ වගේ නැත්ත පාත් කරනවා ඔළුව ඔසනවා. අපි ඇඟට එන්නේ. අපි ගිහින් නැව ලෑස්ති කරමු. ඔව් ඔව්. කකුල් හතරෙන් එන මම කොහොමද ඉගිල්ලන්නේ? දඟලන්න තු ඉන්න ඕකෝ. හුලඟ තියෙන නැව අතට. තව පොඩ්ඩකින් අපි එතනයි. තේරුණා? ඔය බර පොඩ්ඩක් ඉස්සරහට ගන්නවද හිපෝ? ඕන් එහෙනම්. ආන්න හරි. අන්න එහෙම. ම කන් දෙක පොඩ්ඩක් කෙල්ලුවා. මෙන්න මෙහෙම එක පහක්. පස්සට ඇදෙනවා. ඔළුව උස්සනවා. නැත්ත පාත් කරනවා. පාත් කරනවා. දෙපැත්තටම හරියන්න කරකිලා කියලා ඕන් ගියා. චව් චව් පස්සෙන් එළවනවා. ඉක්මන් කරලා එන්න ඩොක්ටර් හඳයි ඉක්මන් කරලා. අපේ ඇඟට වැඩේ දාන්නෙත් නෑ. මේ පැත්තට කපන්න මේ පැත්තට. චෙම් ඉක්මන් කරලා නෑ මේ පැත්තට ගේන්න ඉක්මන්ට. හොඳයි ඩොක්ටර්. මම මේනවා මෙන්න එනවා. මෝටර් සද්ද ඇහෙනවද? රකුස්ගේ කට්ටිය වගේ. අර බැලුම පස්සෙන්ම යනවා. බලන් කිලිම මම කියාවම කි. යනතන බලාගෙන යන්නේ නැතුව උඩ බලාගෙන යන්නේ මෝඩයා. උඩ බලාගන්නේ බැලුම උඩ නැව තියන්නේ. නැවතු වෙන කොයි බලන්නද? මෙයා මෙතන මොකක්ද කියන්නේ මන්ද? ආන් උන් නැවට පාත් වෙනවා. ඉතින්දී අපි උන් අල්ලගම්මු. එල්ලල හැස්ති කරනවා. ආ හරි බොස්. මේක යවුවා මම පිටකන යන්නම්. ආ මම යන්නම්. හොඳට යන්නම් මම. ආ ඔන්න බලන්න. යනවා සර වැඩි. හමින් නන්ට. මේකේ බ්‍රේක් නැහැ. නැව ඔయిత වඩා හයිය යවන්න. ඒකයි කරන්න ඕනේ. ආ ආන්න හරි. නැව යටට ගෙනාවා බණ්ඩේ. අපෝ ඔන්න මම වැටෙනවා. බය වෙන්න එපා ඉපෝ. හමින් බාන්න. මම පොළොවට පය ගන්නකන් තමයි මට බය තියෙන්නේ ડોක්ටර්. හරි බණ්ඩේ. හමින් යාන් තන් ඇති කකුල් හතරම පොළවේ. යාන් තම් බාගත්ත. හිපෝ නම් බාගත්ත. නැවත් වතුරේ බෑ වුණා වගේ. ඔන්න රකුස් කිට්ටු වෙනවා. තියෙනවා ඕක. ඒකවත් මුන්ට හරියට කරන්න බෑනේ. ඉලක්කෙට වෙඩි තියාගන්න බෑනේ. අපි අර වංගුවෙන් හැරුණොත් හරි ડોක්ටර්. ඔන්න දැන් බලා ගන්නවා වෙඩි තියෙන හැටි. බස් හරියටම නියම ඉලක්කෙටම වැදුනා නේද? ඔළුව හිල් කරන්න ඉස්සෙල්ලා ගන්නවා මාව එළියට. රකුස්ලා පේන්නේ නෑ ડોක්ටර්. ඩොමි රකුස් නපුරා කොහෙන් මතුවේද දන්නේ. අපි හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ. තේරුණා? බය වෙන්න එපා ડોක්ටර්. මම උව නවත්ත ගන්නම්. ડોක්ටර් හොඳ හිතට උදව් කරන්නේ නැතුව කාට උදව් කරන්නද? එක් මං කරලා නැවට කිට්ටු කරනවා. නැවපැත්තට තමයි මේ යන්නේ. මෙයා මොනවා කියනවද බන්ද? ඉස්සරහා බලනවා. අර මොකද ලනුවක් වගේ. චව් චව් පස්ස බලන් එලෙව්වට මං උඹේ ලයිසන් එක කැන්සල් කරනවා. අන්න ඒක දැනගනින්. අනේ බොස් මට පස්සට එලවන්න හොඳට පුළුවන්. ඒකට ලයිසන් එකක් දෙන්නකෝ. හිපෝ දැන් මේ කරදරයත් ඉවරයිනේ. මොකක් කරන්නද බලාපොරොත්තුව දැන් ඔහෙක? මගේ කල්පනාව ડોක්ටර් සර්කස් එකකට බැඳෙන්න. මොකද්ද හිපෝ පෙන්නන ෂෝ එක? මුළු ලෝකෙම ඉන්න අහසින් ගිය හිපෝ මමනේ ડોක්ටර්. ඉතින් මිනිස්සු මාව බලන්න පොලිමේම එන්නේ නැතේ. පොලිමේම ඒක ඇත්ත. අපේ තනකොළ පෙත්තස් කිව්වා වගේ හිත ඇත්නම් පත කුඩාද? බය වුණොත් සමදා කිසිම වැඩක් බැරි වෙනවා.
බය බය කරගත්තෝතින් කවදත් බය හිමි වෙනවා හොඳ හිත නිරතුරු හද මත උර සඳමින් බබලනවා හිත ඇත්නම් පත කුඩාද කියන වදන සිහි වෙනවා